සුබ දවසක්. ඉතින් ඔන්න අලුත්ම වැඩක් එක්ක ඔයාලත් එක්ක හම්බෙන්නයි මම යන්නේ. මේක ගොඩක් දෙනෙක් කරන දෙයක් ලංකාවේ මොටිවේෂන් ගැන සියලු දෙනා දැනුවත් කරන්න ගොඩක් දෙනෙක් උනන්දු වෙනවා. ඒ වුණාට එක ප්‍රශ්නයක් තමයි ඇත්තටම මොටිවේෂන් එක වැඩ කරා මිනිස්සු මොටිවේට් වුණාද කියන්නේ. හොඳයි ඒක අපි ඉස්සරහට කතා කරමු. අපි ඉස්සෙල්ලම බලමු මොකක්ද මොටිවේෂන් කියලා කියන්නේ. සිංහලෙන් අපි මේකට කියනවා අභිප්‍රේරණය කියලා. ඉතින් ගොඩක් අයට අභිප්‍රේරණය කියන වචනට වඩා මොටිවේෂන් කියන එක කිට්ටු. මොකද මේක අපි එදිනදා භාවිතා කරන වචන. හොඳයි අපි බලමු මොටිවේෂන් නැත්තම් අභිප්‍රේරණය කියලා කියන්නේ මොකක්ද කියලා. ඇත්තම කෙටියෙන්ම කියනවා නම් අභිප්‍රේරණය කියලා කියන්නේ මොටිවේෂන් කියලා කියන්නේ තමන්ගේ ඉලක්ක වෙත යාමට තියෙන උනන්දුව. තමන්ගේ ඉලක්ක වෙත යාමට තියෙන උනන්දුව. ඉතින් මේක ඉතාමත්ම වැදගත් දෙයක්. මේකේ වැදගත් මේවා කීපයක්ම කියවෙනවා. ඉලක්ක වෙත යාමේ උනන්දුව කිව්වම එතකොට තමන්ට ඉලක්ක තියෙනවා. ඉලක්ක නැති මිනිස්සු ඉන්නවද? නෑ. හැම කෙනාටම යම්කිසි ආකාරයක යම්කිසි මට්ටමේ ඉලක්කයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි එදිනෙදා වැඩ කරන කෙනෙක්, එදිනෙදා කුලී වැඩ කරන කෙනෙක් කියලා හිතන්නේ. එයාගේ ඉලක්කේ එදාට කුලී වැඩක් සොයා ගැනීම. ඉතින් ඒක ඉලක්කය. ඉලක්කේ ලොකුද පොඩිද කියන එක නෙමෙයි. ඉතින් මේ තමන්ගේ ඉලක්කය සමහර කෙනෙකුට තියෙනවා මේ ලෝකයට සේවය කරන්න. දැන් ගොඩාක්ම අන්තේ ලොකු ඉලක්ක තියෙන කට්ටිය ඉන්න. උදාහරණයක් විදිහට COVID-19 වැක්සීන් එකක් හොයාගන්න එක කෙනෙක්ගේ ඉලක්කයක්. එදිනෙදා තමන්ගේ ආහාර වේල හොයාගන්න එකේ ඉඳන් ලෝකේ සුවපත් කරන්න බෙහෙතක් හොයන්න යනකම්ම මේ ඉලක්ක වෙනස් වෙනවා. ඉතින් මේ ඉලක්ක වෙත ඉලක්ක තිබ්බට වැඩක් නැහැ. මේ ඉලක්ක වෙත යාමට තියෙන උනන්දුව තමයි අපි අභිප්‍රේරණය කියලා කියන්නේ. හොඳයි. මේ අභිප්‍රේරණය එහෙම නැත්තම් මොටිවේෂන් එකින්ද තමයි යම් යම් දේවල් අපේ ජීවිතේ සිද්ධ වෙන්න සිද්ධ කරන්න අපි පෙළඹෙන්නේ. අපේ ජීවිතයේ අපි ගන්න තීරණ, අපි කරන ක්‍රියාකාරකම් ගොඩාක් අපි සිද්ධ කරන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙන්න මේ මොටිවේෂන් එකින්ද. එතකොට ඇයි අපි මොටිවේෂන් එක එහෙනම් ඉගෙන ගන්නේ? මොටිවේෂන් ගැන ඉගෙන ගන්නේ කව කොහොමද මොටිවේට් වෙන්නේ කියලා දැනගන්නේ අපිට අපේ ඉලක්ක වෙත යන්න පහසු කරන්න. හොඳයි. එතකොට මේ මොටිවේෂන් කියන එක අපි ගත්තොත් මේක මොන වගේ දෙයක්ද කියලා. ඒක කියනවා act of a leader. ඒක නායකයෙක්ගේ කටයුත්ත. ඇයි එහෙම කියන්නේ? නායකයෙක්ගේ කටයුත්තක් කියලා කියන්නේ ඔබ මොටිවේෂන් එකක් ගත්ත වෙලේ ඉඳන් ඔබ නායකයෙක්. ඔබ තුල නායකයෙක්, ඔබේ ගෙදර තුල නායකයෙක්, ඔබේ සමාජය තුල නායකයෙක් බවට නිකම්ම පත් වෙනවා. මොකද ඔබේ මොටිවේෂන් එක තියෙන නිසා. අනිත් එක මේක මේ කන්ටිනියස් ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ එක දිගට යන දෙයක්. උදාහරණයක් විදිහට සමහරු හිතනවා මම රස්සාව කරන වෙලාවේ ওই පෑයට නිකන් ඉඳලා ගෙදර ගිහිල්ලා සයිඩ් හැසල් එකක්. ඒ කියන්නේ පොඩි පොඩි අනිත් වැඩ වලට හරිම මොටිවේෂන් එක. එහෙම බෑ. මොටිවේෂන් එක දිනපතා හැම වෙලාවකම එක්සර්සයිස් කරන්න ඕන කන්ටිනියස් ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ එක දිගටම ක්‍රියාත්මක කරන්න ඕන දෙයක්. අනිත් දේ තමයි මේ මොටිවේෂන් එක පොසිටිව් වෙන්නත් පුළුවන්, නෙගටිව් වෙන්නත් පුළුවන්, ධනාත්මක වෙන්නත් පුළුවන්, ඍණාත්මක වෙන්නත් පුළුවන්. මෙන්න මෙතෙන්දි තමයි අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට මේ මොටිවේෂන් එක ගෝල් ඔරියන්ටඩ්. ඒ කියන්නේ අපේ යම් ඉලක්කයක් සපුරා ගන්න තමයි අපි මොටිවේට් වෙන්නේ. අපේ යම් කිසිම හෝ ඉලක්කයක් සපුරා ගන්න තමයි අපි මොටිවේට් වෙන්නේ. තේරුණා නේද? අනිත් එක තමයි මේක ආර්ට් එකක්, මේක කලාවක්. ඒ කියන්නේ මේ මොටිවේට් වෙනවා කියන එක අපේ ඉලක්ක වෙත යනවා කියන එක කලාවක්. ස්ට්‍රෙස් ෆ්‍රී මේක කරන්න පුළුවන් නම් ඒක ලස්සන කලාවක්. අනිත් එක මතක තියාගන්න ගොඩක් අය හිතනවා මේ මොටිවේෂන් එකයි ජොබ් සැටිස්ෆැක්ෂන් එකයි එකක් කියලා. එහෙම නැහැ. මොටිවේෂන් කියන්නේ වෙන එකක්, ජොබ් සැටිස්ෆැක්ෂන් කියන්නේ වෙන එකක්. ඒක මතක තියාගන්න. අපි ඉස්සරහදී මේ දේවල් දිගටම කතා කරනවා. අනිත් එක මතක තියාගන්න මොටිවේට් වෙන්න වෙලාවක් තියෙනවා නම් වෙලාවක් නැහැ. ඇත්තටම මේ තමයි වෙලාව. ඔබ මේ වෙලාවේ නිදාගෙන ඉන්නවා නම්, ඔබ කෑම කනවා නම්, ඔබ කාගෙත් එක්ක හරි කතා කරමින් ඉන්නවා නම්, ඒ සියලුම වෙලාව මොටිවේෂන් එක තමන් තුළට ගන්න වෙලාවක්. මොකද යම් කිසි ඉලක්කයක් අප තුළට ආවම ඒක
එක දිගට කන්ටිනියස්ලි ඒක කොහොමද කරන්නේ මේකට යන්නේ කොහොමද කියන එක දිගටම ක්‍රියාත්මක මේ මොහොතේ ක්‍රියාත්මක කරන එක තමයි මොටිවේෂන් එකේ වැදගත්ම දේ. ඊළඟට තමයි දැන් ওই ගොඩාක් දෙනෙක්ට හීන තියෙනවා. හීන නැති කෙනෙක් ඉන්නවද? හීන තියෙනවා. හැබැයි ඒ හීන සාක්ෂාත් කරගන්නේ ඒ හීන සැබෑ කරගන්නේ කීයෙන් කී දෙනාද? ඒ හීන සහ හීන යථාර්ථයක් බවට පත් කර ගැනීමේ වෙනස මොකද්ද? ඒ වෙනුවෙන් වැඩ කිරීම. වැඩ කරන්න නම් මොටිවේෂන් එකක් තියෙන්න ඕන. මම මේ හීනෙට යනවමයි. No dream is big enough to hold you. එහෙමයි කියන්නේ. කිසිම හීනයක් ඔබව නවත්තන්න තරම් ලොකු නැහැ. ඔබ හිතින් හදාගන්න සීමාවන් ඇරෙන්න ඔබේ මොටිවේෂන් එකේ ප්‍රමාණය ඇරෙන්න මතක තියාගන්න. හොඳයි. කොහොමද කරන්නේ? දැන් පටන් ගමු. දැන් පටන් ගමු. ඔබේ ගෝල් එකක් නැත්තම් ගෝල් එකක් හදාගන්න. ගොඩක් අයට ගෝල් තියෙනවා. ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න, ලොකු ව්‍යාපාරයක් ගොඩනගන්න, තමන්ට පෙම්වතියක් හොයාගන්න, ආදරය කරන කෙනෙක්ව. මේවා ගෝල්. නැත්තම් ගෝල් එකක් හදාගන්න. සියලු දේ කම්ප්ලීෂ් කරපු කෙනෙක්, සියලු දේ සාක්ෂාත් කරගත් කෙනෙක්, හරිම කලාතුරකින් හම්බෙන්න. මේ වෙලාවේ හදාගන්න. හොඳයි. මොටිවේට් වෙලා ඉන්න. ඔයාගේ ගෝල් මොනවද කියලා ලියාගන්න. ගෝල් සෙට් කරන්නේ කොහොමද? ඒකට මොටිවේට් වෙන්නේ කොහොමද? ඉස්සරහදී කතා කරමු. එහෙනම් ජය සී